පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යාලා වෛරය පලිගැනීමත් එක්ක තමයි එතුමාව සිරගත කරන්න කටයුතු කරා. දැන් මේ වන විට ඔහු වසර හතරක් සිරබත් කරන. වසර හතරක් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සිරබත් කන්නේ එක විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරුතුමා මේ නඩුවේ සියලුම චූදිතයින් නිදොස් කොට නිදහස් කරන්න ඕනයි කිය තීන්දුවක් දෙනකොට පත්මිනී රණවක විනිසුරුතුමිය ඒ රංජන රාමනායක මහත්මයාගේත් එක්ක යෙදෙන සංවාදයක් එක්ක අපිට සැකයක් සම්පූර්ණයෙන් එනවා. මේ තීන්දුව පක්ෂග්‍රාහී ලෙස තමන්ගේ තනතුරු වෙනුවෙන් දුන්න තීන්දුවක් කිය නිසා අපි විශේෂයෙන් මේ වෙලාවේදී දුමින්ද සිල්වා මැතිතුමාගේ පවුලේ උදවියෙන් ඉල්ලනවා අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ නඩුව නැවත කැඳවලා විභාග කරන්න කරලා සාධාරණයේ අධිකරණයේ සාධාරණයේ බලාපොරොත්තුවෙන් ඒ කාරණයට ඉල්ලීමක් කරන්න කියලා අගවිනිසුරුතුමාගෙන් ප්‍රථමයෙන්ම අපි ඉල්ලා සිටිනවා. breaking.lk